ඒත් එක්කම මේ අලුත් අවුරුදු සමයේට ඔබ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යොමු වෙනවා නම් පරිස්සම් වෙන්න ඕන කාරණයක් තියෙනවා. දැන් ගැලින් බේබි සෝප් සුරතල් සත්ව රූප පහකින් රුපියල් 90කට අවුරුදු අසිරි මැද සත්තුන්ටත් කන්න බැරි කෑම බෙදෙන කොළඹ පිසාචයෝ ඉන්නවා. අඩු මුදලට පිළිකාකාරක තක්කාලි සෝස් වර්ග කඩවල් වල තියෙනවා. හෝටල් කුස්සියට හොරපාරෙන් එන මිරිස් කුඩු පුස් කාපු ඒවා. නිවුඩ්ඩට වර්ණකාරක යෙදු රතුහාල් තමයි ගොඩක් කඩවල කෑමට දෙන්නේ. තහනම් වර්ණක යොදා සාදන දුඹුරු සීනි තියෙන්නේ. විස වායු ගැසූ කඩල කොත්තමල්ලි විකුණන්නේ. සත්තුත් නොගන පරිප්පු තමයි මිනිස්සුන්ට විකුණන්නේ. වැල්ලම් පිටිය මට්ටක් කුලිය සේදවත්ත හොර තිප්පලක් බාට පත් වෙලා මේ දේවල් වල අපේ හිරු සීයියේ හරහා රට හමුවේ අනාවරණය කරා. පාම් පිටි කල්ලිකුත් වෙච්ච ඒවා ගුල්ල ගහපුවා. ඒ දේවල් වල ගුල්ල අයින් කරන්න විෂද්‍රව්‍ය ශරීරයට විෂද්‍රව්‍ය පවා යොදලා ඒවා ආපෞසරයක් පැක් කරලා වෙළඳපොළට එවන කූට ජාවාරම් අපි අනාවරණය කරා. මිනිස්සු මරලා හරි කමන්නේ, තවත් මිනිහෙක්ගේ පණ නසලා හරි කමන්නේ, රුපියල් දෙකක් හම්බ කරගන්න පුළුවන් නම් කමක් නැහැ කියලා හිතන ජාතියක් නෙමෙයි රටේ ඉන්නේ. එහෙම ජාතියක් දිනුනු වේද ලෝකයේ අනිත් රටවල් එක්ක.